අධික වර්ෂාවත් සමග කැලණි කළු උගින් සහ නිල්වල යන ගංගාවට පහදීම් රසක් ජලයෙන් යට වී තිබෙනවා. වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ අග්‍රවර්ත ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මිලිමීටර 264.5ක්. අද දිනේදී ප්‍රදේශ රසකට මිලිමීටර 151ක්ම වූ තද වැසි ඇතිවන බව කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. අපි ගත්තම නීති දිග කොටසේ තියෙන වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරා. ඒක ඊයේ දිනේත් අපිට බොහෝ ස්ථානවලින් වාර්තුණා. සාමාන්‍ය මිලිමීටර 300 400 වගේ මට්ටම් වර්ෂාපතන ලැබුණා. එතකොට අද දිනේත් අපි බොහෝ විට බලාපොරොත්තු වෙනවා දිවයිනේ, බස්නාහිර, සබරගමු, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර 150ට ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. සමහර ස්ථානවලට මිලිමීටර 200 පමණ වර්ෂාපතන තිබීමේ හැකියාවන් තියෙනවා. මේ ප්‍රමාණාත්මක වැසි තත්ත්වය නීති දිග කොටසේ අපි බලාපොරොත්තු වෙනවා 3 වෙනි පස්සේ ප්‍රමාණාත්මකව අඩුවීමක්. ඒ කියන්නේ වැසි ස්වල්පයක් තියෙනවා. හැබැයි ඒ තත්ත්වය අර මිලිමීටර 150 මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් නෙවෙයි. ගංගා හා ජලාශ රැසක ජලමට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. කැලණිගඟේ ජලමට්ටම නාගලම් වීදියේ ජලමාපකයේ අද පෙරවරුවේ සටහන්ව තිබුණේ අඩි 5යි අඟල් 1ක් ලෙසයි. එය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින අතර ඒ හේතුවෙන් කැලණිගම් මිටියාවතේ පහත් බිම්වලට අවදානමක් පවතිනවා. තවත් ගංගා හා ජලාශ කිහිපයක ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් ගංවතුර අවදානම් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. නිල්වලා ගඟ මේ වන විටත් එහි පහත් බිම් ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා. කොටපොළ, අකුරැස්ස, කඹුරුපිටිය, මුලටියන, මාලිම්බඩ, අතුරලිය, තිහගොඩ සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල නිල්වලා ගංගාව සහ ඒ අතු ගංගාවල ගංවතුර නිම්නයේ පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා. කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශයේ සිට පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ රත්පුර දිස්ත්‍රික්කයේ, ඒ වගේම ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, මිල්ලනිය, පාරින්දනුවර, බුලත්සිංහල, ඒ වගේම දොඩංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ, කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශත් භාජන වෙලා තියෙනවා. මේ පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් අද දිනය තුළ වර්ධනය වීමක් සිදුවේ හැකි. විශේෂයෙන්ම කුඩා ගඟ විදුල පිහිටි කුකුලේ ගඟ විදුලි බලාගාර ජලාශය මේ වන විට තත්පරයට ඝන මීටර 340ක ප්‍රමාණයකින් වන්දම්මින් පවතිනවා. කැලණි ගඟ මේ වන විට පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් පවතිනවා. දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පවතින සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනයක් වීමක් අපේක්ෂා කරනවා. දිස්ත්‍රික්ක 10කට නායෑමේ අනුතුරැංගවීම් නිකුත් කර තිබෙනවා. අදාළුවීම 4 සිට හෙට අලුයම 4 දක්වා මෙම අනුතුරැංගවීම් බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල, පාලින්දනුවර සහ ඉංගිරියන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත, කිරියල්ල, නිවිතිගල, කලවාන සහ ඇහැලිගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අධිකර 3 යටතේ ඉවත් වීමේ රතු නිවේදනය නිකුත් කර ලැබුව අතර, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, නෙළුව, නියාගම, ඇල්පිටිය සහ නාගොඩන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ සහ වලල්ලා විටන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණිගලයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, මාතර දිස්ත්‍රික්කයේ මුලටියන, කොටපළ සහ පිටබැතරයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගම කෝරළේ සහ කොත්මලයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, ඕපනායක, පැල්මඩුල්ල සහ ඉඹුල්පැන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අධිකර 2 යටතේ අවධානය සිටින නිවේදනය නිකුත් කර ලැබුවා. විශේෂයෙන්ම රත්නපුර, කළුතර සහ කොළඹ පාදුක ප්‍රදේශයට මිලිමීටර 400ක පමණ ඉක්ම වර්ෂාපතන ලැබිලා තියෙන පැය 24කට ආසන්න කාලයකදී එම ප්‍රදේශ ජීවත්වන ජනතාව තම නිවාසාවට පවතින කණ්ඩි සහ ඒ වගේම ගල් පෙරළන ස්ථාන, ඒ වගේම පස සේදියාම් ලක්විය හැකි ස්ථාන සම්බන්ධව ඉතාමත්ම විමසිලොත සිටලෙස ඉල්ලා සිටින මේ අතර පුවක්පිටිය එලිස්ටන් වත්ත කැකිල්ල ප්‍රදේශයේදී ගංවතුරට හසුවීමෙන් එකම පවුලේ 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අයහපත් කාලගුණයෙන් පවුල් 4947කට අයත් පුද්ගලයින් 17119 දෙනෙකු ආපදාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කළේ.
මෙවැනි විට දිස්ත්‍රික්ක කිහිපයකම ආපදා තත්ත්වයක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේත් කලුතර දිස්ත්‍රික්කයේත් පුද්ගල මරණ හතක් වාර්තා වෙනවා. කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආපදා කළමනාකර මධ්‍යස්ථාන විදිහට කොටු වෙච්ච ජනතාව බේරා ගැනීමේ කටයුතු මේ විනිවිද සිදු කරමින් පවතිනවා. එවැනි ස්ථානවල සිට ජනතාවකින් අපි ඉල්ලා සිටිනවා 117 දුරකථන අංකය හා සම්බන්ධ වීම ඉතාමත් වැදගත් වෙනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ඒබ බෝට්ටු උපකරණ බේරා ගැනීමේ කණ්ඩායම් ඒ අවශ්‍ය ස්ථානවල ස්ථානගත කළා. මේ විනිවිදත් බේරා ගැනීම මෙහෙයුම් අඛණ්ඩව සිදු කර තංගල්ල සිටිනා මළුව මහවැව පිටාර ගැලීමෙන් තංගල්ල බෙලියත්ත මාර්ගයේ ජලයෙන් යට වුණා. තවත් මාර්ග කිහිපයකටද ජල ගැලීම් හේතුවෙන් බලපෑම් එල්ල වී තිබුණේ මේ අයුරින්. මතුගම මීගහතැන්න ප්‍රාදේශීය රෝහලේ බැම්මක් නායෑමට ලක් වුණා. පැලවත්ත ප්‍රදේශයේ සියලු මාර්ග ජලයෙන් යට වී ඇති අතර ගමනාගමනය ඇන හිට තිබෙනවා. බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාස 300ක් පමණ ජලයෙන් යටව තිබෙනවා. කුකුලේගඟ ජලාශයේ වාන්දුරට විවෘත කර ඇති අතර තත්පරයට ඝන මීටර 350ක ජලධාරිතාවක් කුඩා ගඟට මුදාහරිනවා. මාර්ග රැසක ගමනාගමනය ඇන හිට තිබුණේ මේ අයුරින්. කළුගඟේ මිල්ලකන්ද ජලමාපකය අද පෙරවරු 6:30 වන විට මීටර් 8.6ක් ලෙස සටහන් වී තිබුණා. මේ අතර මාවක්කොය පිටාර ගැලීම හේතුවෙන් හොරණ වගවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක සිට වී සිටි පිරිසක් ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් පොලිස් නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා.